විකාශනය සලකලා බැලුවහම මුල් අවධියේ නාට්‍ය නූර්ති නාටකම් ආදී ගීත හරහා පෝෂණය වෙලා ඉන්පසුව අපි චිත්‍රපට යුගයට එනවා. ඒ චිත්‍රපට යුගයේදී බොහෝ විට මේ සිංහල ගීතය මුල් අවධියේදී ප්‍රාචීන භාෂා පෙරදිග භාෂාවන් වල එක මේ මේ ආභාසය ලැබලා විවිධ රචකයන් ගීත නිර්මාණය කරනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් විවිධ දිසදැස්ස ජීබි සේනානායකයන් සිරිගුණ සිංහයන් පේරාදෙණි ගුරුකුල ආදී විවිධ සම්ප්‍රදායන්ගේ බලපෑමෙන් මේක හරි නිදහස් ගීත ආකෘතියක් අපිට හැදෙනවා. ඊට කලින් බොහෝ විට මේ සිව්පදාර නැත්නම් ආකෘතිකමය සිරවීමක අපි හිටියානේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි ආකෘතිකමය බන්ධනයෙන් මිදිලා විශේෂයෙන්ම අපි මේ චන්ද්‍රරත්න මානවසිංහන් වැනි ගීත රචකයන් මේ චිත්‍රපට ගීතයට දැක්වූ සම්ප්‍රදාය කොවිඩ් මේ 60 දශකයේ වගේ ඉඳලා එතුමා මේ යුග ගීත නිර්මාණකරණයෙන් දායක වෙනවා. 1959 තිරගත වෙච්ච දෛවයෝගී චිත්‍රපටි මේ හදගිල යම මිහිරේ කියන ගීතේ මම තෝරගත්තේ මානවසිංහන්ගේ මේ රචනා ශෛලියේ තිබිච්ච සුවිශේෂීතාවෙම හින්දමයි. ඉතින් ඒ වගේම ගලන ගඟක ජීවිතේ වගේ ගීත අපිට ඊළඟට හම්බ වෙන ඔහුගේ චිත්‍රපට නාමාවලින්. මෙම ගීතය සංගීතවත් කරන්නේ සජාත් හුසේ. මෙම ගීතය ඇත්තටම ආදරය, ප්‍රේමය, ශෘංගාරය වගේ දර්ශනාවලියක් පසුබිමින් තමයි වාදනය. නමුත් සජාත් හුසේන් මේට යම් අර මේජර් කෝඩ්ස්මය ප්‍රීතිමත් ස්වභාවයක් නෙමෙයි ආරෝපණය කරන්නේ. මේ මයින කෝඩ්ස් වලින් යන යන යම් සංවේදී නැත්තම් දුක්බර ආදරණීය තනුව. ඉතින් මේ සජාත් හුසේන්ගේ තනුව ඉතාම මෙහෙරි. අපි එක සැරයක් අහපු ගමන් මේක ඉතාම වශීකృత වෙලා යන තනුව. ඇත්තටම මේ ගීතය ගායනා කරේ එකල රුක්මණි දේවි මහත්මිය සහ මොහිදින් බෙක් මහත්මයා. ඔවුන් ඉතාම ඉහලින් මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා තියෙනවා. මොකද ඉතාම අලංකාර යොදමින් ඉතාම නිවැරදි ශ්‍රුතියට ගායනා කරමින් මම හිතන්නේ මට හිතාගන්නවත් බෑ ඒ යුගයේ තිබිච්ච තාක්ෂණයත් එක්ක අද අපි ගීතයක් නිර්මාණය කරන්න ගියාම පරිගණක පුදුකාංග ආශ්‍රයෙන් කොච්චර වෙහෙසක් ගන්නවද මේ ශ්‍රුති නිවැරදි කරන්න. නමුත් ඔවුන් ඒ තාක්ෂණය නොදියුණු යුගයේ පවා ඉතාම නිවැරදිව හැඟීම්බරව අපිට දැනෙන්න ගායනා කරලා තියෙනවා. ඉතින් මේ විශිෂ්ට ගීතය මම ඉතාම ප්‍රිය කරන ගීයක් අපි අහමු. I'm a man.